COVID-19 වසංගතය තරම් මෑත කාලයේදී කතාබහට ලක්ුණු මාතෘකාවක් නැති තරම් ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම වෛද්‍යවරයෙකු වන ප්‍රදීප් රංගන මේ වෙද්දී සේවය කරන්නේ බලංගොඩ ප්‍රාදේශීය රෝහලේ. COVID වසංගත අවදානමත් එක්ක වසර දෙකකට ආසන්න කාලයක් ගත කරන ඔහුට ඒ සම්බන්ධයෙන් ඇති අත්දැකීම් ගොඩයි. ඒ නිසාම දෝ ප්‍රදීප් රංගන විසින් ගයන අලුත්ම ගීතයක් COVID-19 වලට සම්බන්ධ වුණු ගීතයක්. හුස්මේ යුතුයකම යනුවෙන් නම් කරලා තියෙන ඒ ගීතය ගැන සහ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන වෛද්‍ය ප්‍රදීප් රංගන පුවත්පතකට මේ විදිහට අදහස් දක්වලා තිබුණා. මම වැඩ කරන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේදී කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගීන් බොහෝ දෙනෙක් හමු වුණත් බාහිර රෝගී අංශයේදී අපිට 100%ක්ම නිශ්චිතව කියන්න බෑ මේ රෝගේ කෙනෙකුට තියෙනවා කියලා. රෝග ලක්ෂණ අනුව තමයි අපි තීරණය කරන්නේ මේ රෝගේ තියෙනවද කියලා. මේ වසංගතයේ ආවදා සිටම ඒ වගේ අවදානමක් එක්කයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි හැමෝම වැඩ කරන්නේ. බාහිර රෝගී අංශයේදී කොවිඩ් යයි සැලකන රෝගියෙක් හමු වුණාම අපි කරන්නේ ළඟින්ම තියෙන බලංගොඩ මූලික රෝහලට යබලා අදාළ පරීක්ෂාවන් කරන එකයි. ඊට අමතරව දරුවන් බිහි කළ කොවිඩ් ආසාදිත මව්වරුන් දවස් කිහිපයකට පස්සේ බලංගොඩ රෝහලෙන් අපේ රෝහලට යොමු කරනවා. අපි ඉතිරි දවස් කිහිපය ඔවුන් රැකබලා ගත යුතුයි. වෛද්‍ය ප්‍රදීප් රංගන සිය වෘත්තීය වගකීම් ගැන පැහැදිලි කරමින් කිව්වා. ඒ සමගම කොවිඩ් සම්බන්ධ ගීතය ගැනත් ඔහු මේ විදිහට කිව්වා. මේ ගීතය ලිදැක්කුනේ මීට මාස 1කමාරකට විතර පෙර. කොවිඩ් සම්බන්ධයෙන් මුලින්ම බොහෝ ගීත නිර්මාණය වුණා. නමුත් පහුගිය කාලෙදී ඒ ගැන ගීතයක් කෙරුණේ නැහැ. ඒ වගේම ඇතැම් අයට කොවිඩ් සම්බන්ධයෙන් වගකීමකින් තොරව හැසිරෙන නිසා ඒ ගැන දැනුවත් කිරීමට ගීතයක් කරන්න ඕනි කියලා මට හිතුණා. මේ ගීතෙන් කියවෙන්නේ තව හුස්මක් වෙනුවෙන් තම හුස්මේ යුතුයකම ඉටු කරන අදහසයි. ශ්‍රී ලාංකික අපි ජාතික අභිමානයක් විනයක් සහිතව අනුන්ට උදව් කරන විපතේදී එකට නැගී සිටින මානසිකත්වයක් තියෙන මිනිසුන් බව නැවත නැවතත් පසක් කරන්න මට ඕනුනේ. මේ අසීරු කාල වකවානුව ගත කරන්න අපි සියලු දෙනාටම දායකත්වය අවශ්‍යයි. මේ සඳහා අපි යුතුයකම ඉටු කරමු කියන පණිවිඩයයි ඒ ගීතෙන් කියන්නේ. ගීතේ පද රචනය අරුණ වාසුන්දර. ගීතේ සංගීතවත් කළේ මම වුණාට සංගීත වීඩියෝව කළේ ස්වර්ණවාහිනියෙන්. ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන මෙහිමයි ඔහු කියලා තිබුණේ. මම මේ ගීතයෙන් ආමන්ත්‍රණය කළේ සෞඛ්‍ය නීති කඩන සුළුතර පිරිසටයි. අපි දන්නේ නැහැ මේ වසංගතය එක්ක අපිට තව කොච්චර කල් ජීවත් වෙන්න සිදුවේද කියලා. ඒත් ඒ දක්වා අපේ වගකීම ඉටු කරමු කියන පණිවිඩය සමාජයට දෙන්නයි මට අවශ්‍ය වුණේ. මේ ගීතය වෙනස් වගේම ලැබෙන ප්‍රතිචාරත් වෙනස් සහ විවිධාකාරයි. රටේ තියෙන අවදානම් තත්ත්වයත් එක්ක විශාල වශයෙන් කලා කටයුතු වල නියැලෙන්න හැකියාවක් නැතත් මීට සිව්මසකට පමණ පෙර තමා විසින් නිකුත් කළ ජීවිතයේ චාරිකා කියන ගීතය ගැනත් ප්‍රදීප් රංගන මෙහෙම අදහසක් කිව්වා. ඒ ගීතයෙන් මගේ අනිත් ගීතවලට වඩා වෙනස් හැඩයක් ගත් ගීතයක්. විනෝද වෙන්න පුළුවන්, ටිකක් නටන්න පුළුවන් රිද්මයක් තියෙන ගීතයක්. මිනිසු පීඩණයෙන් ඉන්න කාලයක ඒ පීඩණය ආතතිය නිදහස් කරගන්න අවස්ථාවක් තිය යුතුයි කියන හැඟීමෙන් මම ඒ ගීතය කළේ. රාජකාරී වගකීම් අතර ලැබෙන විවේකය දයාබර බින්ද සහ දියණිය සමග ගෙවන්නට රිසි බවත් ඔහු කියලා තිබුණේ හරිම සතුටින්. අපි එන්නත් ලබාගෙන හිටියත් අපේ ශරීරය තුළින් තවත් කෙනෙකුට වෛරසය යන්න පුළුවන්. ඒ නිසා හැකිතරම් පරිසම් වෙනවා. මේ වෙලාවේ හැම දෙනාටම ඒ වගකීම ගැන මතක් කරන්න කැමතියි. සුළු පිරිසක් සෞඛ්‍ය නීති පිළි නොපැදීමෙන් සමස්ත සමාජයම අනතුරට පත්වෙනවා. තමන් මොන රාජකාරිය කළත් මාස්ක් එක හරියට පළඳන්න, දුරස්ථ බව තියාගන්න, නිතර අත්සෝදා පිරිසිදුව තබා ගන්න, විෂබීජ නාශක පාවිච්චි කරන්න, මේ උවදුර වළක්වා ගන්න ජනතාවගේ සහයෝගය 100%ක්ම ලැබෙන්න ඕනි කියලයි ඔහු අවසානයේ කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.